සුබ සන්ධ්‍යාවක් හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම ගයාල අක්‍රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපතිගේ ඉන්දිය සංචාරයෙන් රටට වාසි රසක් ත්‍රස්ත මර්ධනයටත් අතහිත පැමිණිල්ලක් නැහැ එහෙත් පරීක්ෂණ ක්‍රියාත්මකයි සිස් තානාපති කාර්යාලය සිද්ධිය ගැන අගමැති හෙළි කරයි සිසුන් ආරක්ෂා කරන සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමේ කතාව බොරු ඇමති ඩලස් කියයි නිසි අධ්‍යයනයකින් පසු සමුරායි වැඳුම් කර නිකුත් කිරීමට මහබැංකුව සූදානමින් ඇමරිකාව සමග සාකච්ඡාවට තලෙයිබාන් කැමැත්ත ඉන්දු ශ්‍රී ලංකා රාජනායක හමුවේදී ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 400ක සහන ණය ප්‍රදානයක් සිදු කිරීමට ඉන්දියාව එකඟ වුණා. ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා තවත් ඇමරිකා ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබා දීමටද ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා හමුවේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා එකඟ වුණා. සිය ප්‍රථම රාජ්‍ය සංචාරය ඊයේ ආරම්භ කළ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා අද දිනේ ඉන්දියා ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකු හමු වුණා. ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවින්ද් මැතිතුමා සහ ගෝටාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව පැවැත්ුණේ අද පෙරවරුවේදී. එෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගැනුණු අතර හමුදා උත්තමාචාරයක්ද පැවැත්ුණා. නව දැක්මක් සහිතව ගෝටාභය රාජපක්ෂ මැතිතුමාගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉන්දියා ජනාධිපතිතුමා සිය ප්‍රසාදය පළ කළා. එවෙනුවෙන් ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බවද එරට ජනාධිපතිවරයා කියා සිටියා. අනුතුරුව රාජඝාතපිත ගිය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. එෙහිදී ආරාධිත අමුත්තන් සඳහා වූ පොතේ ජනාධිපතිතුමා අත්සනක්ද තැබුවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ගෝටාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව පැවැත්ුණේ අද දහවල් හයිද්‍රාබාද් මන්දිරයේදී. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. අනතුරුව දෙරටේ රාජනායකයන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්ුණා. ආයුබෝවන් වණක්කම් නමස්කාර් රාජපති ගෝටාභය රාජපක්ෂ और उनका डेलीगेशन का भारत में स्वागत करते हुए मुझे प्रसन्नता हो रही है जनाधिपति गोटाबे राजपक्ष सह श्रीलंकावे निलधारीन पिलिगन्न लबीमत सतुटक भारतीय सह श्रीलंका अतर तीन संबंधतावे शक्तिमत किरीमटाई मेम सुहदहमुव सिदुवन्ने रटवल देकेम प्रगतिय समृद्धिय सह आरक्षाव संबंधेन इता ओनेकमिन राजपक्ष रजय समग समीपो कटयुतु करन्न इंदिय रजय बलापोरोत्तु वेनवा ඔබට ලැබිලා තියෙන ජනමතයේ අනුව ඒකීය සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගන්නත් ඒ වගේම ශ්‍රී ලංකා ජනතාවගේ පැතුම් ඉටු කරන්නත් ඉන්දියා රජයේ සහයෝගය ලබා දෙන්න සූදානම් සම්බන්ධතාවය තර කරන ගමන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපරිම අතහිත දෙන්නත් ඉන්දියා රජය අපේක්ෂාවෙන් සිටින්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 400ක පරිත්‍යාගයක් සිදු කරන්නත් අපි සූදානම් Prime Minister Shri Narendra Modi and I discussed several important issues this morning. The discussions were extremely cordial and reassuring. Among these, cooperation in regard to security of our two countries. India has always assisted Sri Lanka to enhance our capabilities in intelligence and counter-terrorism, and we look forward to continue support in this regard. I want to thank is offering $50 million credit line to enhance the capabilities of the intelligence agencies. We also discussed how Sri Lanka and India could work together in economically important matters. I discussed with the Prime Minister how Sri Lanka could benefit out of certain economic sectors. I thank Prime Minister for his positive responses to many of the initiatives I proposed to enhance Sri Lanka's economy. We discussed in length the fishermen's issue and will take steps
to release the boats belong to India in our custody. And also, I want to thank particularly in offering $400 million as a credit of line to improve our infrastructure and the economy. Since my election as the President of Sri Lanka, the first official invitation was from the His Excellency Prime Minister and the Government of India. I'm certainly very happy to be here because India is our closest neighbor as well as our long-standing friend. I would avail this opportunity to invite Prime Minister Modi to visit us as the first head of government to visit Sri Lanka since my election as the President of Sri Lanka. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දිය සංචාරයට සුබපතමින් එරට අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් සටහනක් තබා තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිංහල අකුරුවලින් මෙම සටහන තබා තිබීම විශේෂත්වයක්. කොළඹ පිහිටි ශ්‍රීස්ත්‍රලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධියක් පිළිබඳ විමර්ශනය කළද ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක්වත් ලැබී නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විමර්ශන සිදු කිරීමට ඇගේ සහයද අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත් යන මහත්වරුන්ද අදහස් දැක්වුවා. ලංකාවේ ශ්‍රීස්ත්‍රාන්තයේ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් ගිදර යනකොට පැහැර ගැනීම වලක් කරලා පැය 6ක් විතර ප්‍රශ්න කරලා ඇයගේ ජංගම දුරකථනයේ තිබිච්ච ඡායාරූප සහ විස්තර ලබාගෙන ඇය දැන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම කළ තියෙන්නේ නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාන අධිපති සම්බන්ධයෙන් උත් ප්‍රශ්න කිරීම ලක් කරා කියලා. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශ රාජකාරියක් සුදු වෑන් කල්ලියක් විසින් බාරගෙන තියෙන එක. මේක මේ නෝනා කියලා කියනවා මොකද මේක පැමිණිල්ලක් නැහැ අපි ඉන්නම කරේ පැමිණිල්ල කියන්නේ කිව්වේ ඇයිගේ සහයෝගයක් නැතුව හරි අමාරුයි අධිකාරීව අඳුර ගන්නවා ස්ථිරයක් ගන්න දැන් යන තුන්වෙනි පාර්ශවකින්ගෙන පොරොත්තු විතරයි අත උතුර නැති වුණා පරීක්ෂණය කරගෙන යන්න කියලා අපි කිව්වා ඊයේ වෙනකන් CCTV කැමරාස් ඔක්කොම බලනවා ඉතින් ඒක බලලා මට වාර්තාවක් දෙනවා කොහොමද දැන් මම සුදුවෑන් සංස්කෘතිය 89 ඇතිවෙච්ච ආකාරය පිළිබඳ නංගම් විස්තර සහිතව වෙනම පොතක්ම ලියලා නිකුත් කළ පසුගිය කාලය තුළද ශිෂ්ටත්වයට එරෙහි අශිෂ්ටත්වය කියලා. ඒ නිසා එවැනි තත්ත්වයක මේ රජය ගමන් කරන්නේ සිද්ධි ඇති වෙන්න පුළුවන් ඕනෙම සමාජයක. ඒ සිද්ධි ඇති වුණොත් ඒ සිද්ධිවලදී අසාධාරණයක් අයුක්තිය සිද්ධ නොවන ආකාරයේ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මිසක් දඬුවම් පමුණුවන්නේ නැහැ. පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරනවා. සුරක්ෂා රක්ෂණය පාසල් දරුවන් මිලියන 4කට අධික පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මකයි. එය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල පළ වූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා. මෑත කාලීනව මෙරට ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට තමා කිසි විටකත් නොපැකිලෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් කළ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මෙම රක්ෂණය ඵලදායි ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශවයේ දුර්වලකම් හා අනීතික ක්‍රියාකාරකම් දුරුකොට එය දරුවන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ අනුව ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යංශයේ භාරගෙන ඇත්තේ ගෞරවයෙන් හා මහත් වූ විශ්වාසයකින් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා. නව රජයේ නිසි අධ්‍යයනයකින් පසුව සමුරායි බැඳුම් කර වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් පෙමිණුයි ඒ මහතා මේ බව කියා සිටියේ. So on the samurai bond, you know, as any new government would want to do, the new government wants to just take a moment to review
the financing program. And so December we were working towards, which is what I told you last time. It will get delayed a little bit to give the government a chance to review its financing program. So hopefully there will be a window in January. Governor, how concerned are you about, you know, the new legislation that was planned, particularly the new Monetary Law Act? The bill is now in Parliament. Clearly, it's unlikely it will be taken up before the parliamentary elections, because in this intervening period, it would be surprising if such a major piece of legislation is taken up. But I'm still very hopeful that it will go through. I mean, as I'm on record saying that I have firm conviction that this is something that is good for the central bank and this is good for the country. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා පමණ වන විට නිසි පිළිතුරක් ලබා දීමට හැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. නායකතුමා පක්ෂ මූලස්ථානයට ආවා. දිසාවිත් සාකච්ඡාව මොකද්ද? එතුමා අප පැහැදිලිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී තිබේ. හැබැයි එතුමා ලෑස්ති විපක්ෂ නායක තනතුර වගේ ඉල්ලලා තිනවා අද මන්ත්‍රීවරුන් 57 දෙනෙක් අසංකල. එතුමා මේ පිළිබඳ කරු සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකතුමා සමග සාකච්ඡා කළා. එතුමා තීරණයකට එන්න කැමති. මේ සාකච්ඡාවේ සජිත් ප්‍රේමදාස මහත්තයාට විපක්ෂ නායකකම දෙන්න. දේශපාලන පක්ෂවල නායකයි දිගම්බරම් මැතිතුමා, ඒ වගේම රවුෆ් හකිම් මැතිතුමා, විශේෂයෙන්ම මනෝ ගණේෂන් මැතිතුමා, රවුෆ් හකිම් මැතිත් ඔක්කොම සාකච්ඡා. ඒක නිසා මේ සාකච්ඡා අතරේ යෑ දෙගොල්ලෝ එක්කම සාකච්ඡායි. සඳුදා අඟහරුවාද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අනාගතය පිළිබඳ යහපත් ප්‍රතිචාරය අනිවාර්යයෙන්ම අහන්නට ලැබෙයි කියලා මම විශ්වාසයි. දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා මහතා පවසනවා. යාපනයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. නාංගල් යාරේ තීරණ செய்ய வேண்டும் என்பதை அல்ல. තමිල් අරසු පක්ෂය කාවද තෝරගන්නේ කියන එක නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නය. අපේ ප්‍රතිපත්ති පිළිගන්නේ කවුද කියන එකයි ප්‍රශ්නේ. අපේ ජනතාවගේ ප්‍රශ්නය කොයි තරම් දුරට විසඳා ගන්න පුළුවන්ද කියන එක අනුවයි ඡන්දේ දීලා තියෙන්නේ. බලයට ආව පිරිස් කියනවා අපි ප්‍රශ්නවලට විසඳුම් දෙනවයි කියලා. එහෙමනම් අපි සූදානම් ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න. අපේ දේශය සහ ජනතාව නැවත ගොඩනැංවීමට වත්මන් රජය විසඳුමක් දීමට සූදානම් නම් ඒකට සහයෝගය දීමට අපි ලෑස්ති කියලා මම කියන්න කැමතියි. අමාත්‍ය දුරවල වැඩ ආරම්භ කිරීම අද දිනේද සිදු කෙරුණා. ඒ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ධුරයේ අද රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය අංශ නිලධාරීන්තුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අවස්ථාවේදී මම විශේෂයෙන් ආරාධනය කරන්න කැමති වෙනවා අපිට සහායක් ලබා දෙන්න පුළුවන් නම් ජාත්‍යන්තරයේ ඉන්න අපේ විද්වතුන්ට අපේ පර්යේෂණ අත්දැක බැලීම් හා නව නිපුණුම් පිළිබඳව මෙතෙක් රාජ්‍ය අයවැය ලේඛනයකින් වෙන් නොවුන සම්පත් ප්‍රමාණයක් වෙන් කර දීම සඳහා අපි විශේෂ යෝජනාවලිය ඉදිරිපත් කරනවා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අමාත්‍යංශ ලේකම් චූරානන්ද පෙරේරා මහතාතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. හාම කර යුතු තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනය ප්‍රකෘතිමත් කරන්න පළවෙනි එක. ඒතර ඒක කඩම් වැටලා තියෙන අවංකව කිව්වා. මට නම් වශයෙන් කියන්න මම කැමති නැහැ. සර්කියුලේෂන් කීයද කියලා සමහර තැන්වල ඇව්වොත් මේක අපිට ලැජ්ජයි මේක කියන්න. ITN ආයතනයේ තිබුණේ පළවෙනි තැන ආණ්ඩුව තියෙද්දි. අද කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕන. රූපවාහිනිය කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕන. ඒකෙන් ප්‍රයෝජනයක් නැහැනේ. අන්තිමට මේ රටේ පෞද්ගලික මාධ්‍ය දෙකක් විතරක් බලන්න පටන් ගත්ත මහ ජනතාව. ඉතින් රාජ්‍ය මාධ්‍යට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හලෝ යුද්ධ කාලේ කොහොමද ITN එක බැලුවේ? ITN එක තිබුණේ පළවෙනි තැන. එතකොට ඒක කඩම් වැටෙන්නේ නැතුව තිබුණා හොඳ වැඩසටහන් රාශියක් ගියා. හැබැයි ඒවා පූර්ණ දේශපාලන කරණී කරාම සහ පරිපාලනයට අදක්ෂ උදවිය පත් කරාම මේ තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා අපි පරිපාලනයට හොඳ උදවිය පත් කරන වගේම මේ මාධ්‍ය ආයතන වලට නිදාසක් දෙන්න ඕන හැම දේශපාලන අදහසක්ම ක්‍රියාත්මක වෙන්න. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ. එහෙම නැත්නම් මාධ්‍ය හදන්න බෑ. රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැලවත්ත ලක්දිය මැදුරේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අමාත්‍යංශ නිලධාරීන්තුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇමතිවරු හැටියට කිසිවක් භුක්ති විඳීම නෙවෙයි. කාර්ය සාධනයෙහි යෙදී අපේ සාර්ථකත්වය මැනෙන්නේ එහෙමයි. අපේ අරමුණ සුළු පිරිසක් වැඩියෙන් ජලය පාවිච්චි කරනවා මේ රටේ. වැඩි පිරිසකට ජල හිඟ තත්වයක් තියෙනවා. මේ ප්‍රතිවිරෝධය විසඳණයක තමයි මගේ නම් දැක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් පළ කළා. ජලය සැපීමේ වගකීම
අපිට බාරයි. මේ අපේ බලාපොරොත්තු එයාට 100% ඉටු කරන්නේ. තම ප්‍රදේශයකටම තම ගමකටම පිරිසිදු ජලය නල ජලය ලබා දෙන වැඩපිළිවෙළකට අපි ආයුබෝවනේ. ප්‍රදීප ඒ සඳහා අවශ්‍ය පසුබිම් හදන්නේ. ජලය ආරක්ෂා කරගන්න ජලයේ තියෙන වැදගත්කම වටිනාකම ජනතාව දැනුවත් කරන්න. දැනුවත් කළේ රැක ගැනීමේ වගකීමකුත් අපිට තියෙනවා. මේ වැඩපිළිවෙළ ඉක්මනින් ඉවත් කරන්න කටයුතු කරලා ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න අපි සූදානම් මේ යුතුව තියෙනවා. රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා දෙමටගොඩ පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. අපි බලන්න වෙනවා බලශක්ති අමාත්‍යංශයේ හැටියට නවීන ක්‍රමවේදයන් එක්ක මේ අමාත්‍යංශය තුළ වැඩ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම බොහොම වගකීමෙන් කියනවා තෙල් මිල සම්බන්ධයෙන් රටේ ජනතාවට බය වෙන්න දෙයක් නැහැ කියලා. රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී සිය තනතුරේ වැඩ කටයුතු ආරම්භ කළා. අධ්‍යාපන අමාත්‍යංශ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා. වවුචර් ක්‍රමය මේ වටාවෙත් වහම ක්‍රියාත්මක කරන්න පාසල් අරඹල සති දෙකක් ඇතුළත මේ දරුවන්ට පාසලටම නිල ඇඳුම් සහ මේ සපත්තු වල වවුචර් පත් උන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා සිය දුහරේ රාජකාරී ආරම්භ කළේ සෙත්සිරිපායේ පිහිටි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේදී. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සෙත්සිරිපායේ පිහිටි සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක හා නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නම් අද ලංකාවේ කිසිම සමෘද්ධි පවුලක් නැහැ. අද සියලු දෙනාටම යම් කිසි ආදායම් මාර්ගයක් තිබෙනවා. ඒ කට්ටියට රජයෙන් යැපෙන්න ඕනේ නැහැ කියන තැනට තමයි අපි මේ රට ගෙනියන්න ඕනේ. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේදී සිය දුහරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි විශ්වාස කරනවා මේක කිසිසේත් වරප්‍රසාදයක් නෙවෙයි. මේ නිකං වගකීමක් නෙවෙයි, මහා මානුෂික වගකීමක්. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයට ඇති වී තිබෙන මේ රට ඉංගලවා ගැනීම නැමැති අභියෝගය තමයි මං හිතනවා පරිසර අමාත්‍යංශය ඉදිරිපිට තිබෙන්නේ. මේ ලෝක මට්ටමින් විනාශ වෙමින් යන පරිසරය ජාතික මට්ටමින් රැක ගැනීම වෙනුවෙන් මිනිසුන්ට වඩා සුවදායි නවාතනක් බවට මේ පින්බර රටපත් කිරීම නැමැති අභියෝගය ජයග්‍රහණය කිරීමට අපි කැප වෙනවා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ සංචාරක අමාත්‍යංශයේදී. අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ කර්මාන්තය හා සම්බන්ධ සියලු දෙනාට අපේ ශක්තිය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. තරුණ ව්‍යවසායකින් එකතු වෙන්න කැමති අයට රජයක් පැත්තෙන් සහ දැනට ක්ෂේත්‍රයේ ඉන්න අයට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබා දීම අපේ රජයේ අරමුණ. රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේදී සිය දුහරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේද මෙම අවස්ථාවට එක්ව සිටියා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය දුරයෙන් ඉවත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ බව කථානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී ඇති බවයි කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාද ප්‍රතිචාර දක්වා තිබෙනවා. කථානායකවරයා සඳහන් කරන්නේ මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේ ස්වකීය දුරයෙන් ඉවත් නොවී පූර්ණ කාලයේම එහි කටයුතු කිරීම සුදුසු බවයි. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නායකත්වයේ යටතේ විශිෂ්ට කාර්යභාරයක් එම කොමිෂන් සභාවෙන් ඉටු කෙරුණා. මැතිවරණ ක්‍රියාවලියේ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා මහින්ද දේශප්‍රිය මහතාගේ කැපවීම අවශ්‍ය කෙරෙනවා. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙවීම සඳහාත් ඒ මහතාගේ සේවය ඉතා වැදගත් වනු ඇති බවයි කථානායකවරයා සඳහන් කරන්නේ. ජනාධිපතිවරණයේදී ජනතාව ලබා දුන් ජනවරම තමන් පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. හාලියාලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. දැන් අපි මේ ජනමතයට ගරු කරනවා. ජනතාව මොනවා වුණත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධුරේ බාර දීලා තියෙනවා. එතුමාට අපි සුබ පතනවා. ජාතික සමගිය ආගමික සංහිඳියාව ගොඩනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ රට රකින්න හැබැයි අඩුපාඩුවක් තියෙනවා නම් විවේචනාත්මකව අපි ඒක දකින්න සූදානමින් ඉන්නවා කියන කාර්යයත් මතක් කරන්න කැමතියි. අනිත් එක මේ ඡන්ද ප්‍රතිඵලය දකිනවා ඉතිහාසයේ ජනාධිපතිවරණවල නොතිබුණු ලක්ෂණ ටිකක් පහළ වුණා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආවා. අන්තවාදයේ පරාජයට පත් කරන්න ඕනේ.
මෙහෙමයි අපි හොඳ දෙයට හොඳයි කියන සූදානම්. හැබැයි ඒව අවංක චේතනාවෙන් කරන්න ඕනේ. රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයට අපි ආණ්ඩුවට කියන්නේ ජනතාවට සහන දෙන්න. බදු අඩු කිරීම සම්බන්ධයෙන් අපි සතුටුයි. ඒකේ ප්‍රතිඵලය ජනතාවට එන්න ඕනේ. රොයල් පාක් ඝාතන නඩුවේ ජනාධිපති සමාව හිමි වූ විත්තිකරුට රටින් පිටවෑම තහනම් කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ඇතුළු තවත් නඩු කිහිපයක් අධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා. රොයල් පාක් නිවාස සංකීර්ණයේදී තරුණියක ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුව මරණ දඬුවම හිමි වූ ජෝර්ජ් ශ්‍රීමන්ත නැමැත්තාට පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව පිරිනැමුවා. එම තීරණය අභියෝගයට ලක් කරමින් කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමේ අනතුරුවයි ශ්‍රේෂ්ඨ අධිකරණය ඔහුට ලබන 11 වනදා තෙක් රටින් පිටවෑම තහනම් කළේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට විධායක ජනාධිපති ධුරයේ කටයුතු නොකරන බැවින් ඔහු පෙත්සමේ වගඋත්තර කරුවෙකු ලෙස නම් කිරීමටද ශ්‍රේෂ්ඨ අධිකරණය අවසර ලබා දුන්නා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහිව පවර ඇති නඩු දෙකක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවුවා. 2010-2014 කාලයේදී අමාත්‍යවරයෙකුව කටයුතු කළ සමයේ සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමිනුයි එම නඩු පවරා ඇත්තේ. ඒවා ජනවාරි 20 වනදා කැඳවීමට නියම කෙරුණා. ඉතින් මේ බොරු පැමිණිලි දාලා බොරු සාක්ෂි හැදලා ඉදිරිපත් කරපු නඩු අපි දන්නවා ශානි අබේසේකරත් ඒ වගේම තවත් නිලධාරීන් සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට ඕන විදිහට වැඩ කටයුතු කෙරුවා. ඒකේ ඉතින් පොලිස්පති කිව්වා නීතිය නමන්න පුළුවන් කියලා. කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් නගා සිටුවීම සඳහා පසුගිය රජය ක්‍රියාත්මක කළ වැඩසටහන්වලදී මුදල් අවභාවිතයක් සිදු ඇති බවට සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමේ සමසභාපති රොෂාන් ජානකද සිල්වා මහතා චෝදනා කරනවා. පහුගිය රජය කාලවලදී අපිට සිද්ධ වෙච්ච අඩුපාඩු නිසා අපි රජයේ මැදිහත් වීමෙන් ₹260,000 වගේ මුදලක් අපිට පොලි රහිතව ලබා දුන්නා කඩා වැටිච්ච සහල් මෝල් නගා සිටුවීම සඳහා. අපි ඒව ව්‍යාපෘතිය කටයුතු කරගෙන යද්දී මේ වෙනකොට සියලුම සමාජිකයන්ට මේකේ ප්‍රතිලාභ හිමි නොවන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ වගේම එහි සභාපතිවරයාගේ අත්නොමතික කටයුතු නිසා මෙම මුදල් රජයට නැවත ලබා ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් පත් වෙලා තියෙනවා. අපි කියන නව රජයට හැකි ඉක්මනින් මෙම සමිතිය විගණනයක් කරලා මේ මුදල් රජයට බාර අරගෙන නැවත නීත්‍යානුකූල විදියට කරලා දෙන්න කියලා. මෙම මුදල හරියට පරිහරණය කර නැති නිසා පොළොන්නරුවේ මහදිසාපතිතුමා ඉතුරු මුදල් ලබා දුන්නේ නැහැ සමිතියට. සාමාජිකයෝ 40 දෙනෙක් ඉන්නවා මේකේ. ඒ සාමාජිකයන්ගෙන් 7-8 දෙනෙක් තමයි වැඩි වී ප්‍රමාණයක් කොටලා තියෙන්නේ. සමිතිය තුල සියලු සාමාජිකයන් අතරේ සම වී බෙදී යාමක් මේ තාක් දැක්කේ නැහැ. රජයෙන් නිසි ක්‍රියාපිළිවෙතකට මේක පවත්වාගෙන යන්න කියලා මේ පත්වෙච්ච නව රජයෙන් ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනවා. විශේෂ භාර ගරු චමල් රාජපක්ෂ මෙතුමාගෙන් මේ සහල් නැවත අපේ සම්පකාරයට ලබා දීලා මේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික් සමූපකාර සහල් සැකසුම් සංගමේ සභාපති WDK මුදිත පෙරේරා මහතා මෙම චෝදනා සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. මම ක්‍රියා කරලා තියෙන්නේ සමූපකාර සමිතියේ අතුරු ව්‍යවස්ථාවට අනුකූලව ව්‍යාපෘතියේ සඳහන් මාර්ගෝපදේශනයට අනුකූලව අප සමූපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ තමයි සභාපතිවරයා වශයෙන් මා ක්‍රියාත්මක කළ තියෙන්නේ. සමූපකාර සමිතියක සභාපතිවරයෙකුට තනි තීරණ ගන්න බැහැ. චෝදනා එල්ල කරන අපේ සමාජිකතුමාගේ මම කාරුණික ඉල්ලා සිටිනවා. යම් චෝදනාවක් තියෙනවා නම් ඒ පිළිබඳව නොපමාව සමූපකාර සංවර්ධන කොමසාරිස්තුමා වෙත ලිඛිතව දැනුම් දෙන්න පුළුවන්. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. යන්තමෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk